ආයුබෝවන්. එතර ටීවී එතර ජනමතය මාසු ගණන් අදත් ආරම්භ කරන ඔබ දන්නවා විශේෂයෙන්ම එතර ටීවී එතර ජනමතය තුළින් එළඹෙන ජනාධිපති මැතිවරණය පිළිබඳව විවිධ දේශපාලනධාරීන්ගේ විවිධ අදහස් පිළිබඳව කතාබහ කරන මොහොතයි. මේ දිනවල විශේෂයෙන්ම අපි රෝම් නගරය තුළ ඉන්න නිසා රෝම් නගරය නියෝජනය කරන දේශපාලන අධිකාරියා සමඟ කතාබහ කරමින් සිටින්නේ. රෝම් නගරය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සාකාවේ ප්‍රධාන ලේකම් පැට්‍රික් අලකුන් මහතා මාසු දන ඉතාමත් ආදරණීයතු එතර ජනමතයට සම්බන්ධ කරගන්න. පැට්‍රික් කලකුන් මහත්මගේ මා සූදානම් දැනගන්න මොකද විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැපවී වැඩ කරන කතාබහ කරන පුද්ගලයෙක් රෝම් නගරයේ නියෝජනය කරනු ලබන විවිධ චෝදනා පසුගිය කාලා වකවානු තිබුණානේ. කෙසේවෙතත් දැන් මේ මොහොත වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාව නම් කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විවිධ සංවිධාන තුළින් විවිධ ජන බල වේගයක් බවට පත් කරගෙන ඔවුන්ගේ ජයග්‍රහණ ගැන පිළිවෙත කතා කරනවා. ඔබ කියන්නේ ගෝඨාභය දිනයිද? ඇත්ත වශයෙන්ම අපේ බලාපොරොත්තුව ගෝඨාභය ජනා රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙන්න ඕනේ. ඒ මොකද අපි පොඩ්ඩක් අතීතයට ගියොත් මම යන්නේ වැඩි ඈතකට 2015 ඉඳලා අපි මම මතකයක් හැටියට පටන් ගන්නවා. හේතුව මහින්ද රාජපක්ෂ මහත්මයාව ජනාධිපති තනතුරෙන් පරාජයට පත් කළා. මෛත්‍රී පාල සිරිසේන මහත්මයා ජනාධිපති වුණාට පස්සේ රට පාලනය කරන්න ඒගොල්ලන් නව මාවතකට ගේනවා කියලා ජනතාවට පොරොන්දු දීලා රට බාරගත්තා. ඒ බාර අරගෙන රටට කරපු ව්‍යසනය දිහා අපි බැලුවොත් රටේ ආර්ථිකය හෙම්පිතින්ම කඩා වැටුණා. රටේ සෞඛ්‍ය, සමාජීය, ආර්ථික ප්‍රශ්න සේරම හැම දෙයක්ම රට විනාශ වෙන තැනට කටයුතු ඉදලා තියෙනවා. ඒක නිසා රටේ අනාගතය ගැන කල්පනා කරනකොට ජාතික ආරක්ෂාවද නැත්තටම නැති වෙලා ජාතික ආරක්ෂාව ගැන බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඉතින් ඒක නිසා අද රටට අවශ්‍ය වෙලා තියෙනවා රට ගොඩගන්න පුළුවන් ශක්තිමත් විශ්වාසවන්ත පුද්ගලයෙක්. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයව මහින්ද රාජපක්ෂ මහත්තයා නෙමෙයි පත් කරේ, ජනතාව ඉල්ලුවේ. මේක රටේ අවශ්‍යතාවය, අද රටට කාලීනව අවශ්‍යතාවය. මොකද රට ගෙනියන්න පුළුවන් රටේ ශක්තිමත් නායකත්වයක් දෙන්න පුළුවන් චරිතයක් අද ඉදිරිපත් වෙලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම මම සජිත් ප්‍රේමදාස මහත්තයව විවේචනය කරන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තය තරුණ නායකයෙක්, දේශපාලන ඉතිහාසයක් තියෙන නායකයෙක්. නමුත් සජිත් ප්‍රේමදාස මහත්තය නායකත්වය දැන් දරන්න යන්නේ ඉන්න පාලනයත් එක්කනේ. රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැතිකම් කරන පාලනයකට තමයි එයා සම්බන්ධ වෙන්න දිනුම ඉල්ලන්නේ. එතකොට තව අවුරුදු පහක් මේ රජයමනේ මේ ආණ්ඩුව ගෙනියන්නේ. එතකොට මේ රට කොයි පැත්තටද යන්නේ? මේ රට අද වෙනස් විය යුතුමයි. මේ රට යන මාර්ගය වෙනස් විය යුතුමයි. ඒක වෙනස් කරගන්න පුළුවන් එකම නායකත්වය තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පමණයි. ඒ මහත්මයාගේ දැක්ම, ඒ මහත්මයාට තියෙන ගෞරවය, ඒ මහත්තයාට තියෙන රටවැසියන්ගේ තියෙන ආදරය හේතුව තමයි බිම් මට්ටමේ, ගම් මට්ටමේ හැම කෙනෙක්ම ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක. රට බේරාගත්ත කෙනාත් එක්ක ඉන්නේ. අපි දන්නවා අපි විදේශගත ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි අවුරුදු ගාණක් මේ රටවල්වල ජීවත් වෙනවා. අපි යුද්ධයෙන් බැට කෑවා. ඒ යුද්ධයට හොඳ නායකත්වයක් දුන්නා. හොඳ සොල්දාදුවෙක් වුණා. රට බේරගත්තා. දරුවන්ට අනාගතයක් ගෙනියන්න පුළුවන් රටක් ඉතිරි කරලා දුන්නා. ඒ පුද්ගලයා කෙරෙහි අපිට ඉදිරියටත් විශ්වාසයක් තියන්න පුළුවන්. රට බෙදන්න නැතුව, රටේ ප්‍රශ්න ඇති කරන්න නැතුව, ඔය පහුගිය දවස්වල සිද්ධ වෙච්ච වගේ තස්සවාදී අරගල රස්සවාදී කටයුතු ආයේ නොකරෙන්න, ආරක්ෂාව ඇතුව රට බේරාගෙන ඉදිරියට යයි කියලා අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම දේශපාලන වංචාවල් ගැන, හොරකම් ගැන, සිරකූඩු ගැන, හිරගෙවල් ගැන හැමදාම සංවාද යනවා.
හැම මාතෘකාවක්ම හැමදාම කතා කරනවා. හීරගවල් වලට දානවා කියනවා, එළියට ගන්නවා කියනවා, දානවා කියනවා, එළියට ගන්නවා කියනවා. ඒව නෙමෙයි අපිට දැන් තියෙන ප්‍රශ්න. අපි රට වැටිලා ඉන්න තත්ත්වේ අපි දැන් කායටද මේ රට ගෙනියන්නේ? කවුද අපේ රට පාලනය කරන්නේ? මොන රටින්ද අපේ රට පාලනය කරන්නේ? අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි දන්නේ අපේ රට යන මාවත මොකක්ද කියලාද? මේ මාවත බේරගන්න, මේ යන මාවත මොකක්ද කියලා හරියට තේරුම් ගන්න රටේ හරි නායකයෙක් අපිට ඉන්න ඕනේ. ඒක නිසා මම පාක්ෂිකයෙක් හැටියට රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ කෝටාභය රාජපක්ෂ මහත්තයව ඇත්ත වශයෙන්ම ජනාධිපති කරොත් අපිට අනාගතයක් තියෙයි, නැතිනම් අපි කවදා හරි සුළු ජාතික නායකයෙකුගේ යටතේ මහජාතියක් හැටියට ජීවත් වෙන්න වෙයි මේ යන ක්‍රමය අනුව. මම මේ කියන වචනේ හොඳට හිතලා බැලුවොත් ඔබලාට තේරෙයි අද මේ ආණ්ඩුව කා යටතේද වැඩ කරන්නේ, කා වෙනුවෙන්ද වැඩ කරන්නේ කියන එක ඔබලා තේරුම් ගන්නවා නම් ඔබලට අනාගතයේ පෙනේ. මොකද ඔබලා අපි දැන් අද කතා කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. පැට්‍රික් මහත්මයා සඳහන් කරනු ලබන්නේ අපිට රටක් අවශ්‍ය, අපේ දරුවන් රටක් අවශ්‍ය නිසා මේ රට ආරක්ෂා කරගන්න නම් නියම නායකයෙක් ගෙනා යුතුයි කියලා. ඔබ සඳහන් කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය පිළිබඳව යම් හේකින් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යලිත් එකතු වුණොත් ඔබ දීගේට දිග කරගන්නවද? ඇත්ත වශයෙන්ම අපේ බලාපොරොත්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වෙන්න ඕනේ කියලා, සන්ධානගත විය යුතුයි. මොකද ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වෙන්න ඕනේ. මම හිතන්නේ ඒ සන්ධානගත වීමට මෛත්‍රීපාල සිරිසේන වගේ බුද්ධිමත් නායකයෙක් ඒකට අකුල් හෙලාගෙන එයා පිටපැත්ත බලාගනී කියලා. මොකද අපි බලාපොරොත්තු වෙන එතුමාගේ සහයෝගය. මොකද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක මුලදී අපිත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන එතුමාට ලොකු ආදරයක් තියෙනවා. ඒ වගේම පොදුජන පෙරමුණේ ඉන්නෙත් ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණිච්ච ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ අතර වෙනසක් තියෙනවා කියලා. ඒගොල්ලෝ එකට කටයුතු කරනවා, හොඳ සුසංයෝජයකින් වැඩ කරනවා. රටට වෙන්න යන දේ නායකයෝ අපිට වැඩිය හොඳට දන්නවා, බුද්ධිමත් නායකයෝ. ඒක ඒ බුද්ධිය පාවිච්චි කරලා රට බේරා ගැනීමට, රටේ යහපත, රටේ අනාගතයට, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, රටේ හොඳ දේශපාලන වාතාවරණයක් ඇතිකරන්න මේ කල්ලිවාදී, මේ හොරකම්, මේ මැරකම්, මේ අවිශ්වාස වැඩ ඔක්කොම නැති කරලා රටේ ජාතිය වෙනුවෙන්, ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් හොඳ ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගා ගන්න. ආණ්ඩුව කරන්න ඉස්සෙල්ලා ජනාධිපති පත් වෙන්න ඕනේ, ඊට පස්සේ ආණ්ඩුව එන්න ඕනේ. ආණ්ඩුව නැතුව රට කරන්න බෑනේ. ඒක නිසා හොඳ ආණ්ඩුවක් පත් කරගන්න පළමුවෙන් හොඳ ශක්තිමත් ජනාධිපතියෙක් පත් කරන්න. එතකොට ජනාධිපතිතුමා කවදා හරි තේරුම් ගනීවි පාර්ලිමේන්තුවේ 325ට යවන්න ඕන පිරිස කවුද කියලා. අපි ඒක ඒගොල්ලන්ට කියන්න ඕනේ. අපේ බලාපොරොත්තුව අන්නේ එතනයි. හොඳ ශක්තිමත්, හොඳ සංවිධානාත්මක ජනාධිපතිනේ පත් වෙලා රට ගැන හොඳට දැනුමක් තියෙන ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දන්නවා කොතනද නිල අල්ලන්න ඕනේ කියලා. ඒ නිලවලට අනුව නියමිත පුද්ගලයෝ, බුද්ධිමත් ඥානවන්ත රටට වැඩදායක පුද්ගලයෝ තෝරාපත් කරලා ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට යවලා රට ගොඩගත්තොත් එතුමා කවදා හරි රටේ නොමැකෙන නමක් තියාගෙන ඉතිහාසගත වෙනවා කියන එක මට විශ්වාසයි. බොහොම ස්තුතියි. හොඳයි, පැට්‍රික් කලකොන් මහත්මගේ අදහස් කතාව තුලින් මෙහෙවින්ම කියනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මගේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය, ඒ තුල තමා රටේ අනාගතය ඉරණම විසඳුම් ලබන්නේ කියා. බොහෝ දේ හිතන්නට ඔබට තවස්තව ළඟා කර දෙමින් අදට මා සූදානම් ඒතර ටීවී ඒතර ජනමතින් සමුගෙන යන්න ප්‍රාර්ථනා කරනු ලබනවා. සැමට ජය සතුට. ආයුබෝවන්. කඳු පිරින් ඇල දුලින් ගඟින් මද නලට මුසුව නිවහනට ඉබෙන දෙස බස රෙඳි එතෙර හඬයි දුන නැන හෙල සිරිත කියයි වින්දන යමතින් ප්‍රඥාව වඩයි මේ එතෙර හඬයි මෙත සවන් පිනයි එතෙර ටීවී